අර්ථාපල් කියලා කියන්නේ ලෝකයේ පුරාම බොහෝ දෙනෙක් ප්‍රිය කරන ආහාරයක්. ලෝකයේ පුරාම තියෙන රටවල් විශාල ප්‍රමාණයක ජනතාව Tamange ආහාර වේලට අර්ථාපල් ඇතුළත් කරගන්නවා. ඒව බගා කරන්න අස්වනු නෙලන්න වගේම පිළියෙල කරන්නත් හරිම පහසුයි. ආහාරයට ගන්නත් හරිම පහසුයි කියන එක අමුතුවෙන් කියන දෙයක් නෙවෙයිනේ. ඒත් මේ අර්ථාපල් ඇතුලේ නිහඬ මාරයක් සැඟවිලා ඉන්න පුළුවන් කියලා ඔබ දැනගෙන හිටියද? එවගේම අතීතයේ එක කාලයකදී ලෝකයේ වෙලාගත් සාගතයක් සහ ආර්ථික කඩාවැටීමක් ඇවිත් එක රටක මිනිසුන්ට කන්න දේවල් නැති වුණා. ප්‍රතිඵලය වුණේ වසර 7ක් ඇතුලේ මිලියනයක පිරිසක් මිය යාම. මේක මෙහෙම වුණේ ඇයි? ඒ ගැන දැනගන්න රැඳිලා ඉන්න මේ වීඩියෝවේ අවසාන තත්පරය තෙක් අදත් විශ්ම ලෝකේ. ඔබ සමහර විට අයර්ලන්තයේ අර්ථාපල් සාගතය ගැන අහලා ඇති. මේක පැවතුනේ 1845 ඉඳලා 1852 වෙනකම්. මේක ඇති වුණේ ඇයි? ඒ වගේම මේ කාලය ඇතුලේ අයිරිෂ් ජනතාවට වෙන මුකුත්ම කන්න තිබුණේ නැද්ද වගේ ප්‍රශ්න රාශියක් මේ සාගතය සැබඳිව තියෙනවා. ඒත් විශේෂතම ප්‍රශ්නය වෙන්නේ මේ දේ ආපහු අපිට උනත් වෙන්න පුළුවන්ද කියන එකයි. මේ වීඩියෝ එක අවසාන වෙද්දි මේ අර්ථාපල් සාගතය ගැන විතරක් නෙවෙයි වර්තමානයේ සමහර කෘෂිකාර්මික ක්‍රමවේදයන් නිසා නැවත වාරයක් ඛේදවාචකයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක ගැනත් ඔබ හොඳින්ම දැනුවත් වෙවි. අර්ථාපල් වල නිජ බිම වෙන්නේ දකුණු ඇමරිකාවේ අන්දීස් කඳුකරය ආශ්‍රිත ප්‍රදේශයයි. මේවා මුලින්ම මිනිසා විසින් ආහාර භෝගයක් හැටියට වගා කරන්න පටන් අරන් තියෙන්නේ අදින් වසර 7000කට විතර කලින්. මේක ඉන්කාවරුන්ගේ ප්‍රධාන ආහාරයක් වෙලා තිබ්බා. ඔවුන් අර්ථාපල් තම්බලා පොඩි කරලා වගේම සුප් හදලත් ආහාරයට ගත්තා. 16 වන සියවසේ ස්පාඤ්ඤ ජාතිකයින් දකුණු ඇමරිකාවට ආවට පස්සේ ඔවුන් මේ අර්ථාපල් කොයිතරම් වැදගත් දෙයක්ද කියලා වටහාගෙන ඒවා යුරෝපයට අරන් ගිහින් වගා කරන්නත් ගත්තා. ඒත් යුරෝපයේ වංශවත් ජනතාව ඒක දැක්කේ අපිරිසිදු සහ පහත් ආහාරයක් හැටියටයි. ඒත් අවුරුදු 100කට 200කට පස්සේ සෑහෙන යුරෝපියන් පිරිසක් ආහාරයක් හැටියට මේවවල වටිනාකම හඳුනා ගන්න පටන් ගත්තා. විශේෂයෙන් යුරෝපයේ වැඩ කරන ජනතාව අතර මේක ප්‍රසිද්ධ වුණේ අර්ථාපල් ලාභදායී ආහාර ප්‍රභවයක් නිසායි. සමහර රටවල් වල ප්‍රබෝ ජනතාවත් මේව ප්‍රවර්ධනය කරන්න ගත්තා. උදාහරණයක් හැටියට ප්‍රංශයේ මාරි ඇන්ටෝයිනට් බිසව අර්ථාපල් අලයක් හිසේ ගසාගෙන ඉඳලා තියෙනවා. ප්‍රංශ ජාතික සුප්‍රසිද්ධ සූපවේදියෙක් වෙන ඇන්ටෝයින් ඔගස්ටින් පාමෙන්ටිය මේ අර්ථාපල් වලට කොයිතරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවා නම් ඔහු හදපු ආහාර වලින් බහුතරයකට මේවා එකතු කළා. ඒ විතරක් නෙවෙයි සමාජයේ ප්‍රභූන්ට ආරාධනා කරලා ඔහු අර්ථාපල් අඩංගු ආහාර විතරක් තියෙන භෝජන සංග්‍රහ පවා තිබ්බා. මේ විදිහට ඉක්මනින්ම අයර්ලන්තයටත් අර්ථාපල් උන්මාදයක් ආවා. සමහර ප්‍රභවවල තියෙන්නේ ශ්‍රීමත් වෝල්ටර් රැලේ විසින් මේව අයර්ලන්තයට හඳුන්වා දුන්නා කියලයි. ඒත් ඒක තහවුරු කරන තරම් සාක්ෂි නැහැ. කොහොම හරි ටිකෙන් ටික අයර්ලන්තේ පුරා අර්ථාපල් වවන්න වගේම ඒව භාවිතයට ගැනීමත් වැඩි වුණා. මේකට හේතු කිහිපයක් තිබුණා. යුරෝපයේ සැලකීමේදී අයර්ලන්තයේ අර්ථාපල් වගාවට සුදුසුම රටක් වුණා. රට පුරා අර්ථාපල් වගාවට සුදුසුම ලෝම සහ මැටි මිශ්‍ර පසක් තිබුණා. ඒ වගේම එහි සෞම්‍ය දේශගුණයක් සහ වර්ෂාව අධික දේශගුණයක් තියෙනවා. ඒත් මේ කාලයේදී ඒ කියන්නේ 17 සහ 18 වන සියවස්වල අයර්ලන්තයේ පැවති දුප්පත් දේශයක් හැටියටයි. බ්‍රිතාන්‍ය ක්‍රීඩිත මේ දූපත භාවිතා කළේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහායි. මෙහි ගොවිබිම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ධනවත් ඉංග්‍රීසි ප්‍රභූන් සතු වුණා. ඔවුන් යහමින් මෙහි බාර්ලි, තිරිඟු වගේ භෝග වගා කිරීමත්, ඌරන් එළුවන් හරක් වගේ සත්ව ගොවිවලවල් පවත්වාගෙන යාමත් සිද්ධ කළා. මේ අති බහුතරය ඔවුන් එංගලන්තය වෙත අපනයනය කළා. දුප්පත් අයිරිෂ්වරුන්ට ඉතිරි වුණේ ඊට පස්සේ ඉතිරි වුණු තත්වෙන් බාල ඉවත දමන ලද දේ විතරයි. ඒත් අර්ථාපල් හැම දෙයක්ම වෙනස් කළා. ඒවා අඩු වියදමකින් පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඒ වගේම අස්වැන්නත් අනික් භෝගවලට වඩා වැඩි. කුඩා ගෙවත්තක් වුණත් පෞලක ආහාර අවශ්‍යතාවය සපුරගන්න ප්‍රමාණවත් වුණා. මේවා විටමින් C, B6 සහ පොටෑසියම් වගේ පෝෂකවලිනුත් අනෝනයි. අක්කරේක අර්ථාපල් වගාවකට අවුරුද්දක් පුරාවට 6 දිනෙකින් යුක්ත පෞලක ආහාර අවශ්‍යතාවය සම්පූර්ණයෙන් වගේ සැපරීමේ හැකියාව තිබුණා. 19 වෙනි සියවස වෙද්දී සමස්තයක් වශයෙන් අයිරිෂ්වරයෙක් එක් දිනක් තුලදී අර්ථාපල් කිලෝ 5ක් විතර ආහාරයට ගනිමින් හිටියා. වර්තමානයේ වෙද්දී නම් මේක සෞඛ්‍ය ආරක්ෂිත නැති තරම් විශාල ප්‍රමාණයක් කියලා හිතුණත් ඒ කාලේ බොහෝ දෙනෙක් නිතරම කය වෙහෙසා වැඩ කරපු නිසා ඒක ඒ හැටි ගැටලුවක් උනේ නැහැ. ඒ විදිහ අයර්ලන්තයේ 90% ගේම ආහාර වේල් වලට අර්ථාපල් අන්තර්ගත වුණා. මේ අර්ථාපල් භෝගයේ පැතිරීමත් එක්ක මෙතුවක් කාලයක් මන්දපෝෂණයෙන් පීඩා විඳින්මින් සිටි අයිරිෂ් ප්‍රජාව තුළ
විශාල පිබිදීමක් ඇති වුණා. ඔවුන්ගේ සමස්ත ජනගහනයත් ඉක්මනින්ම මිලියන 8.5 දක්වා වර්ධනය වුණා. ඒත් එක්කම අර්තාපල් වගාවත් අයර්ලන්තය තුළ ශීඝ්‍ර ලෙස වැඩි වුණා. එක කාලයකදී අයර්ලන්තය තනිකරම වගේ වගා කළේ අර්තාපල්. 1840 දශකයේ මැදභාගයේ වෙද්දී අයර්ලන්තය තමන්ගේ ආහාර අවශ්‍යතා සඳහා වුණු ලන්සුව සම්පූර්ණයෙන්ම තියලා තිබ්බේ අර්තාපල් මතයි. ඒ තරම් ඔවුන්ගේ ගතට හිතට මේක කාවැදිනා තිබුණා. මේ වගේ තනි භෝගයක් මත තමන්ගේ ආහාර අවශ්‍යතාවය පවත්වාගෙන යාමේ භයානකකම ඔවුන්ට වැටහුනේ නැහැ. 1845 වසරේ ග්‍රීෂ්ම ඍතුවේ දිනයක වෝටර්ෆර්ඩ්හි ගොවියෙක් දැක්කේ තමන්ගේ අර්තාපල් වගාවේ කොළ දුඹුරු කහ පැහැයට හැරිලා තියෙනවා කියලයි. ඔහු වහාම එක පැලයක් ගලවලා බැලුවා. ඔහු දුටු දෙයින් බිහිතියටපත් වුණා. ඔහුගේ අර්තාපල් කළු වෙලා කුණු වෙලා කළු පැහැ ගැට ඒව පුරාවටම හැදිලා තිබුණා. ඒ විතරක් නෙවෙයි විශාල දුර්ගන්ධයක් ඒව වලින් වහණය වෙන්න ආරම්භ තිබුණා. අයර්ලන්ත ඉතිහාසයේ නරකම කාලයක වෙඩිමුරය ඒත් එක්ක තිබුණා කියලා ඒ මොහොතේ ඔහු දැනගෙන හිටියේ නැහැ. ෆයිටොප්තරා ඉන්ෆෙස්ටන්ස් කියන දිලීර රෝගය ඒවට වැළඳිලා තිබුණා. මේක නැවමගින් අයර්ලන්තයට ඇවිත් තිබුණා. අවුරුද්දක් ඇතුලේ මේක අයර්ලන්තේ පුරාම පැතිරුණා. මේක විවිධ අර්තාපල් උපවිශේෂවලට බලපෑවේ විවිධ ආකාරයටයි. යුරෝපයේ සෙසු රටවල් එක එක අර්තාපල් විශේෂ වවලා තිබුණු නිසා ඔවුන්ට මේකෙන් විශාල ගැටලුවක් වුණේ නැහැ. ඒත් අයර්ලන්තේ පුරා වවලා තිබුණේ අයිරිෂ් ලම්ප කියලා එකම අර්තාපල් විශේෂයක් විතරයි. මේක ඉතාම දැඩි ලෙස අර දිලීරයට ගොදුරු වෙලා වගාවන් විනාශ වුණා. මේකේ ප්‍රතිඵලය වුණේ හරිම භයානක එකක්. 1845 වසරේදී මේ දිලීරය හේතුවෙන් අයර්ලන්තයේ අර්තාපල් වගාවලින් 40%ක් වෙනසුණා. තිරිඟු වගේ බොහෝග ආනයනය කරලා ඒ අවුරුද්දේ තමන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරගන්න අයිරිෂ් ප්‍රජාවට පුළුවන් වුණා. 1846 වසරේදී තත්ත්වය අතිශය බැර ආරම්භ වුණා. මේ වසරේදී අයර්ලන්තයේ අර්තාපල් වගාවන් 100%ක්ම විනාශ වෙලා ගියේ මහා සාගතයක් රට තුල ඇති කරමින්. 1847 වසර වෙද්දී එක දිගට වසර දෙකක් ඔවුන්ට අර්තාපල් සැපයුමක් සහ නිෂ්පාදනයක් තිබුණේ නැහැ. මේ වෙද්දී අයර්ලන්තයේ විශාල ජනකායකුත් හිටියා. ඔවුන් සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ අර්තාපල් මතයි. මේ නිසා අර්තාපල් නොමැතිවීම හේතුවෙන් ඔවුන්ට කුසගින්න ඉන්න වෙලා තිබුණා. මේ වෙද්දී ඒ නිසා කෝලහල පවා හටගෙන තිබුණා. ජනතාව තමන්ගේ ජීවිතය ගැටගහ ගන්න තනකොළ මුහුදු පැලෑටි පවා ආහාරයට ගන්න පටන් ගන්න තිබුණා. පොඩ්ඩක් ඉන්න තනකොළ ආහාරයට ගත්තා. ඉතින් එහෙනම් මොවුන් කුණුණු අර්තාපල් ආහාරයට ගත්තේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය සමහරුන්ගේ හිතට නැගින්න පුළුවන්. ඒව නරක් වුණාම එන දුර්ගන්ධයට පවා වමනය එනවා. ඒ වගේම මේව ආහාරයට ගත්තොත් විෂ ශරීරගත වීමෙන් බරපතල විදිහට අසනීප වෙලා මිය යන්න උනත් පුළුවන් කියලා නවීන විද්‍යාවේ මහිමයෙන් අපි දන්නවා. අර්තාපල් නිහඬ මාරයක් වෙන්න පුළුවන් කියලා වීඩියෝ එක මුලදීම අපි ඔබට කිව්වනේ. පරණ වුණු අර්තාපල් වල කොළ පැහැ පැච් ඔබ දැකලා ඇති. ඒවා සොලනික් කියන විෂ නිසා ඇතිවෙන සලකුණු. මේ සොලනික් අඩු මාත්‍රා වලින් ශරීරගත වුණොත් වමනය, ඔක්කාරය, හිසරදේ වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඒත් වැඩි වශයෙන් ශරීරගත වුණොත් භ්‍රාන්ති, අංශභාග වගේ තත්ත්ව ඇති වෙලා කෙනෙක් මිය යන්න වුණත් පුළුවන්. ආහාර නිසි ලෙස නොලැබීමත් එක්ක අයර්ලන්තයේ පුරා මන්ද පෝෂණ තත්ත්වයක් ඇති වුණා. උණසන්නිපාතය, අතිසාරය සහ කොලරාවට ගොදුරු වෙලා බොහෝ දෙනෙක් මිය ගියා. ඒ විතරක් නෙවෙයි, වතු හිමියන් දුප්පත් ගොවියන් තමන්ගේ ගොවිබිම් වලින් ඉවතට ඇද දමන්න ගත්තේ ඔවුන්ට තව දුරටත් අර්තාපල් වවන්න බැරි නිසා. ඔවුන් රඳවා තබා ගැනීම පාඩු බව හුවා දක්වමින් මවුන්ටයින් පස්සේ කිසිම සරණක් තිබෙන්නේ නැහැ. මේ හේතු නිසා 1847 වසරේදී විතර මියගිය ගණන 105ක් විතර වෙන්න ඇති කියලා විශ්වාස කෙරෙනවා. අයර්ලන්තයේ බහුතරයක් දෙනාට විශාල වගාබිම් තිබුණේ නැහැ. විශාල වගාබිම් බහුතරේ අයිතිය දැරුවේ බ්‍රිතාන්‍ය ප්‍රභූන් විසින්. ඔවුන් අයිරිෂ් ජනතාවගේ කුසගින්න ගැන ඒ තරම් තැකුවේ නැහැ. මේ නිසාත් කුඩා ගොවිබිම් වල වෙනත් භෝගවවල අර්තාපල් තරම් ප්‍රමාණවත් අස්වැන්නක් ගන්න බැරි නිසාත්, ඒව වවන්න වැඩි කාලයක් වගේම ශ්‍රමයක් වැය වෙන නිසා සහ ඒ වගේ ශ්‍රමයක් සහ කාලයක් ගත කරන්න තරම් සුදුසු තත්ත්වයක ඔවුන් නොසිටින නිසාත් අර්තාපල් වෙනුවට වෙන බොහෝග වවන්න අයිරිෂ් ප්‍රජාව යොමු වෙන්න කල් ගත වුණා. ඒ වගේම බ්‍රිතාන්‍ය පාලකයන් දිගින් දිගටම අයර්ලන්තය කෙරෙහි කුඩම්මගේ සැලකිලි දැක්වුවා. 1845 දී අයර්ලන්තය වෙනුවෙන් ඉරිඟු තොගයක් ඇමරිකාවෙන් ඔවුන් ගෙන්වා ගත්තත් ඒව අයර්ලන්තය වෙත එද්දී බොහෝ ප්‍රමාද වීම නිසා පරණ වෙලා තත්ත්වෙන් බාල වෙලා තිබුණා. ඒ වගේ බෙදා හැරීමත් ඔවුන් කළේ ඕනෑවට පාවට. මේ නිසා ඉරිඟු ලැබුණේ මුහුදු බඩ පළාත්වල අයට විතරයි. සාගතයේ දරුණුවටම තිබුණු අයර්ලන්තයේ මධ්‍යම පැතිවලට මේව ළඟා වුණේවත් නැහැ. ඒ වගේම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත බ්‍රිතාන්‍ය පාලකයන්
අඩුපඩියට අයිරිෂ් ප්‍රජාවකින් වැඩ ගන්නගත්තේ ආහාර ලබා දීමේ කැරට් අලය ඔවුන්ට පෙන්වමිනුයි. ඔවුන්ට සුළු පඩියකට බර වැඩ කරන්න වුණා. මේකෙන් උනේ මන්ද පෝෂණයෙන් පෙළුණු අයිරිෂ් ජනතාව කබලෙන් ලිපට වැටීමයි. මේ හේතු නිසා අයිරිෂ් ප්‍රජාව තුළ බ්‍රිතාන්‍යයන් කෙරෙහි බද්ධ වෛරයක් හටගත්තා. ඒත් වෙන විකල්පයක් නැති තැන නැව් නැගලා ඉතා සුළු රැකියාවලට බ්‍රිතාන්‍යයට යන්න ඔවුන්ට සිදු වුණා. ඔවුන් ඕනම සුළු වැඩක් ආහාර බඳුනකට පවා සිද්ධ කරපු නිසා අයිරිෂ් ජාතිය පහත් ජාතියක් හැටියට හඳුන්වන්න බ්‍රිතාන්‍ය ප්‍රභූ පැලැන්තිය කටයුතු කළා. ඔවුන් පිරිසිදු ජාතියක් නොවන බවත් මේ සාගතයේ දෙවියන් විසින් ඔවුන්ට දුන් දඬුවමක් බවත් බ්‍රිතාන්‍යයන් කියන්න ගත්තා. මේ කාලය ඇතුළතදී අයර්ලන්තයෙන් මිලියනයක විතර ජනකායක් වෙනත් රටවල්වලට සංක්‍රමණය වුණා. බොහෝ දෙනෙක් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, අර්ජන්ටිනාව වගේ රටවලට ගියා. මේ නිසා අයිරිෂ් බ්ලඩ් ලයින් එක ලෝකේ පුරාම පැතිරිලා ගියා. ඒත් මෙහෙම යන එකත් පහසු වුණේ නැහැ. ගමන් වේදම් වලට සරලන මුදල් ඔවුන්ට තිබුණේ නැහැ. මේකට විකල්පයක් නැව් හිමියන් ඉදිරිපත් කළා. වේදම් භාගයට භාගයක් අඩු වුණත් ඔවුන්ට ගමන් කරන්න වෙලා තිබුණේ ඉතාම අඩු පහසුකම් යටතේයි. විශේෂයෙන් ඇමරිකාවට ළඟා වෙන්න ඔවුන්ට සති 8ක් විතර ගත වුණා. මේ කාලය පුරාවට සත්තු වගේ කූඩු වෙලා ගමන් කරන්න ඔවුන්ට වෙලා තිබුණා. ප්‍රතිඵලය වුණේ ගමන අතරතුර සමහරු මිය යාමයි. සාගතයෙන් පස්සෙත් අයර්ලන්තයෙන් බොහෝ දෙනෙක් පිටරටට සංක්‍රමණය වුණා. සාගතයට කලින් මිලියන 8.5ක් වුණු අයර්ලන්තයේ ජනගහනය 1960 දී දැක්වුණේ මිලියන 4.4ක් හැටියටයි. කොටින්ම වර්තමානයේ, ඒ කියන්නේ 2023 වසර අවසාන වෙද්දිත් අයර්ලන්තයේ ජනගහනය දැක්වෙන්නේ මිලියන 5ක් හැටියටයි. මේක 19 සියවසේ මැදභාගයේ වෙද්දී තිබුණු ජනගහනයෙන් 60%ක් වගේ ප්‍රමාණයක්. සාගතය නිසා අයර්ලන්තය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. විශේෂයෙන් අයිරිෂ් භාෂාව භාවිතා කිරීම ඉතා අඩු වුණා. මේකට හේතුව අයිරිෂ් ජනතාව රැකියා අපේක්ෂාවෙන් නැව් නැගීමට බලාපොරොත්තු වීම නිසා සහ එංගලන්තයේ රැකියා සොයා යාම නිසා තම මව්භාෂය අතහැර ඉංග්‍රීසි භාෂාවට හුරු වීමයි. අයර්ලන්තයට සිද්ධ වුණු මේ අභාග්‍යයත් එක්ක අපි උගත යුතු පාඩම් කිහිපයක් තියෙනවා. මේ ගැටලුව එක භෝගයක් මත පදනම් නොවී භෝග කීපයක් මත පදනම් වුණු ආර්ථිකයක් සහ පෝෂණ රටාවක් හැම රටක්ම අත්පත් කරගත යුතු බවට පණිවිඩය ලෝකයට දෙනවා. සාගතයෙන් පස්සේ අයර්ලන්තය භෝග කීපයක් වගා කිරීම ආරම්භුවා. ඊට පස්සේ අයර්ලන්තයේ ආර්ථිකය සහ පෝෂණය සාමාන්‍ය තත්ත්වයට පත් වුණා. වර්තමානයේ වෙද්දි ලෝක ජනගහනය බිලියන 8ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ අයට පෝෂණය ලබා දෙන්න විශාල ආහාර ප්‍රමාණයක් වැය වෙනවා. අනාගතයේදීත් විශාල වගා හානියක් සිද්ධ වෙලා සත්ත්ව ගොවිපළ හානියක් වෙලා අයර්ලන්තයට වුණා වගේ විශාල සාගතයක් ඇති වුණොත් ඇති වුණු ප්‍රතිඵල ඉතාම භයානක වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවකට ඕනම අවස්ථාවක මුහුණ දෙන්න ලෝකයක් හැටියට අපි සූදානම් වෙලා ඉඳීම අතිශය වැදගත් වෙනවා. භයානකම කාරණාව වෙන්නේ මතු පිටට නොපෙනුනාට ලෝකයේ දැන් වෙද්දි පෝෂණය වෙන්නේ අයර්ලන්තයේ 19 සියවසේ අර්ථාපල් මත යපුණා වගේම මොනෝකල්චර්ස් කිහිපයක් මත වීමයි. යම් භෝග වැවෙන්නේ සමහර ප්‍රදේශවල විතරයි. එහෙමත් නැත්නම් ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන්නේ එක විශේෂයක් විතරයි. හදිසියේවත් යම් භෝගයකට යම් ප්‍රදේශයක් තුළ රෝගයක් හටගත්තොත් ඒකෙන් ඒ භෝගය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන දැන්මම අවධානය යොමු කිරීම අතිශය වැදගත් වෙනවා.